මේ පිළිබඳ ඔබලාට තිබෙන ගැටලු සියල්ල निराකරණය කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මම දැන් ආරාධනා කරනවා සහෘදයාත්ව සංවිධානයේ ක්ෂේත්‍රීය ප්‍රභාෂණ මහත්මයාට මෙහි පිළිගැනීම සිදු කිරීම සඳහා. අභිෂේක් මාව පේනවද? පැමිණ සිටින සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ස්වාගතම් කියා පිළිගන්නවා. මිත්‍රවරුනි, අප මේ සිද්ධ කරන්නේ මා විශ්වාස කරන ආකාරයට ජාතික වැදගත්කමක් ඇති ශාසනික වැදගත්කමක් ඇති කාර්යයක්. ඒ නිසා ඒ බව දැනගෙන මේ කතාවේ සිට ඉදිරි කතා සියල්ලම ප්‍රගුණ කරන්න කියා ආරාධනා කරමි. දසබල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ධ පරියත්තා අට්ඨංග මග්ග සලීලා ජින වචන නදී සිරං වහතුති. ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මීට වසර 2500කට ඉහත කාලවකවානුවකදී දේශනා කළා වූ නිර්මල සද්ධර්මයත් ලක් ඉතිහාසයත් අනාදිමත් කාලයක ඉඳලා විකෘති වන බව අපට පෙනෙන්නට තිබුණා. එහි අක්මුල් මේ 2000 වර්ෂයේ මුල් කාලයටම දිවයන බව අපට පෙනෙන්නට තිබෙන කාරණාව. සමහර විට ඊටත් එහා තිබෙනවා ඇති. නමුත් අපට මෑත කාලීනව ප්‍රවණතාවයන් කිහිපයක් දකින්නට ලැබුණා. ඉන් පළමුවෙනි හෝ දෙවනි හෝ කියනවා වෙනුවට මම කියන්නම් මේ ප්‍රවණතාවයන් කිහිපය. ඉන් ප්‍රධාන ප්‍රවණතාවයක් තමයි අටුවාචාරී බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ද්‍රෝහියෙක් කියලා අටුවාව බැහැර කිරීම. අටුවාවෙන් පස්සේ ටීකාව බැහැර කිරීම. ඊට පස්සේ අභිධර්ම පිටකය බැහැර කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලංකාව ඉපදුණු බව ප්‍රකාශ කිරීම. ඊට පස්සේ නිවන පලානේ වගේ ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගේ අදහස් අරගෙන ධර්ම දේශනා විකෘති කිරීම. වහරක અભේරතනාලංකාර වගේ ධර්ම ද්‍රෝහීන්ගේ ජිනචක්‍රයේ පහරපු අඥාන අදපා ශෝධ පුරුෂයින්ගේ අදහස් අරපුණාගෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විකෘති කරන ජන සමාජයක් අපිට මෑත කාලීනව දකින්නට ලැබුණා. ඒ වගේම කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ මහමෙවුනාව එක්ක කරන මහා ධර්ම සේවයේ වගේම යම් යම් ආකාරයක විකෘති අදහස් එළියට එන බවත් අපිට දැනුණා. උන්වහන්සේගේ ශාසන සේවය තාම ප්‍රශස්තයි. නමුත් අපි මේ කාරණාවත් කියන්නට ඕන. ඊළඟ කාරණාව තමයි අපිට දැක බලා ගන්නට හම්බෙච්ච සමන්ත පත්‍ර වගේ දිනචක්‍රය පහරන ශාසන ද්‍රෝහීන් ශාසනයට කරපු නින්දාව. අපේ බොහෝ උගතුන් මේ නින්දාව තක්කඩිකම ශාසනයට කරන අභියෝගයක් කියලා මම දකිනවා. සමහර අවස්ථාවලදී කියනවා සාරාංශක කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරලා අපි වෙනුවෙන් දුකසේ පිහිටුවා වදාළ ශාසනයට මාරදිව්‍ය පුත්‍රයාටවත් අභියෝගයක් වෙන්න බැරි කොට මේ වගේ තක්කඩින්ට අභියෝගයක් වෙන්න පුළුවන් කියලා මම පෞද්ගලික විශ්වාස කරන්නේ නැහැ. නිසායි අභියෝගය කියන වචනය පවා මම ඉතාමත් අකමැති වචනයක්. මෙහෙම ශාසනයකට මෙහෙම රිලවුන්ට අභියෝග කරන්න බෑ. ඒ නිසා මේ ශාසනයට මේ කරන කෙනෙහිලිකම, මේ ශාසනයට මේ කරන තක්කඩිකම, ජාතියේ හරපද්ධතිය වන ඉතිහාසය දූෂණය කිරීමේ මේ කුපාඩි වැඩි අපි කාලයක් තිස්සේ විවේචනය කරනවා. ඒ අතර අපේ මේ වැඩසටහන මෙහෙවන අභිෂේක්, ශකිල රාජකරුණස, ඩැනිස් දස, රත්නසිරි අරංගල ස, ශාන්ත කුමාර ස, ඒ වගේම කොත්මලේ කුමාර කසපහා මුදුරුව,
අපේ ගලගම හාමුදුරුවෝ වගේ අය, නම් වශයෙන් විනුක විධාන පතිරණ වගේ අය කාලාන්තරයක් තිස්සේ මේ වහරක මිත්‍යාව, ඒ වගේම කවුද අර මීමන පලානි කියන උන්නහගේ මිත්‍යාව, ඊළඟට සමන්ත භද්‍ර කියන උන්නහගේ විචාරය, ඒ වගේ දේවල් ප්‍රශ්න කරමින් සහ සමාජයේ ඇස් අරිමින් සිටින වෙලාවක්. මේ අය කේවලව සටන් වැදුනට අපට මේ අයව එක වේදිකාවකට කැඳවාගෙන එන එක කාලාන්තරයක් තිස්සේ මේ ජාතිය විසින් ඉල්ලා සිටියත් අපට කරන්නට නොහැකි වුණා. නමුත් අපි සහෘද යාත්‍රා සංවිධානයේ විදිහට, ශාක්‍ය පුත්‍ර ධර්ම විද්‍යාලයේ විදිහට මේ සියලු මහත්ම ඉදිරියේදී මහත්ම සහ මහත්මීන් සියලු දෙනාව එක වේදිකාවකට ගෙවද්දා ගත්තා. මේ මහත්ම මහත්මණීන් ගෙවද්දා ගැනීමේ ප්‍රතිඵලය විදිහට අපිට අර වැල්බයි බයිලකාරයින්ව පරාජයට පත් කරන්නට හැකිවේවි කියලා අපි අපේක්ෂා කරනවා. සහෘද යාත්‍රා සංවිධානය කියන්නේ දැන් මේගොල්ලෝ බලනවා, දැන් අපිට දැක්කම ෆේස්බුක් එකේ අපි එන්ජිඕ කාර්යෝ අපිට පිටරටවල වලින් සල්ලි එනවා, ඉන්දියාවේ කුමන්ත්‍රණයක් කරනවා, ඇමරිකාවේ ඔත්තු කාර්යෝ, CIA කාර්යෝ, මෙහෙම බයිලා ගොඩක් කියලා තිබා. අපි ශාක්‍ය පුත්‍ර ධර්ම විද්‍යාලයේ පටන් ගන්නවා සහෘද යාත්‍රා පදනම හරහා. සහෘද යාත්‍රා පදනම හරහා ශාක්‍ය පුත්‍ර ධර්ම විද්‍යාලය ආරම්භ කරන්නේ 2020 වර්ෂයේ කොරෝනාත් එක්ක, 2021 වර්ෂයේ. ඒකට හේතුව වුණේ අපි දන්නවා කොරෝනා බලපෑම නිසා ලංකාවේ ධර්ම අධ්‍යාපනයේ බිඳ වැටුණා. ඒ බිඳ වැටීම නිසා අපි තීරණය කළා අපි කණ්ඩායමක් වශයෙන් රැස්වෙමු. කණ්ඩායමක් වශයෙන් රැස් වෙලා අපි දරු 1500කට පමණ, ඊට අධිකයි මම දන්න තරමින් 1500කට අධික සංඛ්‍යාවකට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම අපි නිර්මල බුද්ධාගම ප්‍රචාරය කළා. එහි දෙවන පියවර හැටියට තමයි අපි ආරම්භ කරන්නේ මේ උතුම් කර්තව්‍ය, මේ ශාසනයට සහ ඉතිහාසයට වින කරන නරුම, ශාසන ද්‍රෝහී, ඉතිහාස ද්‍රෝහී, පාදඩ, නිහීන, තුච්ච, අධමයින්ව නිර්වත් කිරීම. ඒ නිසා මේ අවස්ථාවේ අරමුණ එයයි. අප CIA හෝ කිසිම සංවිධානයක නියෝජිතයන් නොවේ. ඔබ මෙච්චර කාලයක් අපට පෞද්ගලිකව අපහාස කළා, කුණුහරප කිව්වා, අපි කිසිවකට සැලුනේ නැහැ. අපි මේ වැඩේ ආරම්භ කරනවා පමණයි මෙය දිගටම මේ ජම්බුදීප මුසාවතුරු ශාසන ඉතිහාස ද්‍රෝහි සියල්ල විනාශ වන තෙක්, නිර්වත් වන තෙක් අපි ලෝකයට මේ සත්‍ය හඬගා කියන බවත්, මේ ජම්බුදීප මුසාවතුරු ශාසන ඉතිහාස ද්‍රෝහි සියල්ල විනාශ වන තෙක්, නිර්වත් වන තෙක් අපි ලෝකයට මේ සත්‍ය හඬගා කියන බවත් කියමින් මේ අවස්ථාවට වැඩමකට කර සිටින මහා සංඝයා වහන්සේලාත්, සම්පත්ධාරීනුත්, සියලු ප්‍රේක්ෂකයිනුත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඔබට තෙරුවන් සරණයි. Oh my God. සාදරයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන්ම මම නම් කරන්න කැමතියි අද වැඩසටහනට අපට සහයෝගය දක්වන්න සහභාගි වෙන අපේ සම්පත්දායක මහත්වරුන්ව. ප්‍රථමයෙන්ම පුරා විද්‍යා පර්යේෂක ශකිල රාජකරුණා මහත්මයා, ඒ වගේම ඉතිහාස ගවේෂක වෛද්‍ය මනෝජ් කුමාර මහත්මයා, ඒ වගේම සාහිත්‍යදර ශාන්ත කුමාර මහත්මයා අද මේ වැඩසටහනේ සම්පත්දායකවරුන් විදිහට ඉදිරිපත් වෙනවා. අද සහභාගී වුණු සම්පත්දායකයන්ට බෙහෙවින්ම ස්තුතියි. ඔවුන්ට වඩාත් ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව පළ කරමින් ස්තුති කතාව කරන්න චේතිය ප්‍රභාෂණ සහෝදරයාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි මේ වැඩසටහනට අවස්ථාව ලබා දුන්නට. ගුණක මාව පේනවා කියලා හිතනවා. බුද්ධි සම්පන්න හිතවතුනි, මෙහි නරඹන්නන් සහ මෙහි අදහස් දක්වන්නන් සහ සමාජයේ යහපතට කැඳවාගෙන ඒමේ අවශ්‍යතාවය දැකලා සමාජයේ මේ විපාකයට, විපත්තියට, අනතුරට මුහුණ දෙන භාවය දැකලා සහ සමාජ විනාශය ගැන අවබෝධයක් ඇතුව මේ ධර්ම විකෘතිය සහ ඉතිහාස විකෘතිය පිළිබඳව තමන්ගේ අධ්‍යයනයන්ගෙන්, තමන්ගේ දැනුමෙන්
පිළිතුරු දෙන බව අපට දකින්නට ලැබුණි. ඒ අතර අපි කාලාන්තරයක් තිස්සේ ලැබුණෝරුව කන්දාරණ්‍ය සේනාසනය, එවැගේම ඒ ආශ්‍රිතව සිදු කරගෙන යන සාසනික මෙහෙවර, එවැගේම තමයි මේ සුළු හෝ වැරදෙහි පවා අඩුපාඩුව දකිමින් ඒවත් තම හොඳින් මැනවින් සවිඥානිකව පෙන්වා දෙන අපේ අරුණකීර්ති ගොයිගොඩගමගේ සූරීන් මේ ස්ථානයේ රැඳී සිටිනවා. එතුමන් කාලාන්තරයක් තිස්සේ මේ විකෘතියට පිළිතුරු දෙනවා. ඒ වගේම තවත් කණ්ඩායම් ගණනාවක් ගලගමු කුසල ධම්මහාමුදුරුවෝගේ අය මේ විකෘතියට පිළිතුරු දෙනවා. ඒ අයට අපි මේ වැඩසටහන තුළින් බොහෝ විට අපේක්ෂා ලබාගනිමින් ඒ සියලු දැන් අපේ කන් පුරුෂ ව්‍යායාමය මතුවට පවත්වා ගැනීම කියන කාරණාව. මම මෙහිදී යමක් සිහිපත් කළ යුතුයි. ඒ සියලු දෙනා මේ තා කාලයක් පුරාවට සිද්ධ කරන ලද ඒ සේවය සහ ඔවුන් ඒ සේවය අඛණ්ඩව කරගෙන යාවි කියන විශ්වාසය සහ එහි එයට ලබා දිය යුතු ගෞරවය සහිතව. මොකක්ද කාරණාව? මමත් Facebook සමූහයක් මගින් සම්බන්ධ වෙලා ඉන්න මහාවිහාරයේ අපි කණ්ඩායම කාලාන්තරයක් තිස්සේ ඉතාම නිවැරදි ඉතාම තේරිය සම්ප්‍රදායට අනුකූල යමෙක් තේරිය සම්ප්‍රදායට අනනුකූල අර්ථයක් ලබා දුන්නොත් තේරිය සම්ප්‍රදායට අනුකූල වේ අර්ථය විග්‍රහ කිරීම පිළිබඳව ඉතාමත් හොඳින් අදහස් ඉදිරිපත් කරන අපි පවා එය බලා ඉගෙන ගන්න පිරිසක් කණ්ඩායමක්. විශේෂයෙන්ම මම කිසිදා කතා කර නොතිබුණත් මෙහි රැඳී සිටින අරුණකීර්ති ගොවිගඩගමගේ සූරීන් මගේ ගුරුවරයෙක් හා සමානව සලකමින් එතුමාගේ ඒ සෑම දේශනයක්ම පාහේ ඉතාමත් උනන්දුවෙන් ශ්‍රවණය කරන ශ්‍රාවකයෙක් සහ බලන ප්‍රේක්ෂකයෙක්. ඒ වගේම ඒ මහාවිහාරයේ අපි කියන කණ්ඩායම ගැන මට තියෙන ඉතාම ප්‍රසාදයක්. නමුත් අපි මේ ව්‍යායාමයේ ආරම්භ කරපු පළවෙනි දවසේ අපි අපේ සම්පත්දායකයෙක් ලෙස සම්බන්ධ කරගත්ත මහාචාර්ය මන් නිවැරදි නම් මෙතුමා සම්මානිත මහාචාර්යතුමියක් දරන්නේ විය යුතුයි. ඒ කෙසේ නමුත් මහාචාර්ය හෝ ශාස්ත්‍රපති හෝ නිකං හෝ රත්නසිරි අරංගල සූරීන්ගේ යම් පෞද්ගලික මතවාදයක් ඉදිරිපත් කරමින් මමත් පෞද්ගලික පිළිගන්නවා ඒ මතවාදය තුළ යම් කිසි අගතිගාමී ස්වරූපයක් තිබුණු බව. නමුත් එතුමන් පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දීමට පැහැදිලි නොහැකි නිසා මහාවංශාදී ග්‍රන්ථවල සඳහන් වුණත් එතුමා එක් දෘෂ්ටියක් මත පදනම් වෙලා බුදුරජාණන් වහන්සේ ලංකාවේ හතරමායමකවත් පස්පා කර නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණා. මේ වැඩසටහනට සාමූහිකයේ වශයෙන් එතුමාට ආරාධනා කරන අවස්ථාවේදී එතුමන්ට ඉතාමත් කාරුණිකව සිහිපත් කළා. ඔබතුමාට අප මේ ආරාධනය ඉදිරිපත් කළත් ඔබතුමා කරපු ඒ ප්‍රකාශය ගැන අපිට තියෙන්නේ ඔයිට වඩා වෙනස් අදහසක්. මම පෞද්ගලිකවත් මගේ කණ්ඩායමත් ඒ අදහසත් එක්ක මගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඒ අදහසත් එක්ක එකඟ වන්නේ නැහැ කියන කාරණාව. නමුත් එතුමා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන අදහසට ප්‍රතිපක්ෂ මතය නියෝජනය කරන නිසා, එතුමා ශාස්ත්‍රාලීය උගතෙක් නිසා, ඒ වගේම එතුමා ඉතාම පැහැදිලිව නිර්වෘල අදහස් දැක්වීමේ ශක්‍යතාවයක් ඇති හැකියාවක් ඇති පුද්ගලෙක් නිසා සහ එතුමන්ට සමාජයේ තුළ මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන පරිචයක් තිබුණු නිසා සහ එතුමාගේ කීර්තිය ගැන සලකා බලා මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා. නමුත් මා ඒ සම්බන්ධ කර ගැනීමේදී අර කාරණාව සිහිපත් කළා. එතුමා මෙතන ඉන්නව නම් සාක්ෂි ලබා දෙයි. නමුත් මහාවිහාරයේ අපි කියන කණ්ඩායම මම පෙරත් සඳහන් කළා උන්නතම විශාල ශාසනික සේවයක් සිද්ධ කරන අතරවාරයේදී ඒ ශාසනික සේවයේම තවත් එක් පියවරක් විදිහට ඒ මහාචාර්ය රත්නසිරි අරංගල සූරීන් ඉදිරිපත් කරන ලද ඒ මතය මහාවංශාදී ග්‍රන්ථ තුලින් ඉතාම පැහැදිලිව විවේචනය කරනවා සහ එතුමාගේ අදහස බැහැර කරනවා මම දැක්ක. මම මේ වැඩසටහන හැව්වා. මමත් ඒ මහාවිහාරය අපි කියන කණ්ඩායමේ අදහස් සමග ඒ කාරණාව සම්බන්ධයෙන් එකඟ වෙනවා. නමුත්
මේ වැඩසටහන ආරම්භයේදී උපුල් වේරේ ස්වාමින් වහන්සේ, මම මේ සියලු එකඟවීම් සහිතවයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ, බොහොම සතුටුයි අරුණස කැමරාවත් ඔන් කරගත්ත මන්තර පිළිතුරක් එතුමා ලබා දෙයි. උපුල් වේරේ ස්වාමින් වහන්සේ ඒ වැඩසටහන ආරම්භයේදී මම දැක්ක සඳහන් කරනවා, ඒ එඩිට් කරපු වීඩියෝ එකේ තිබුණා ටෙක්ස්ට් එකක් විදිහට යනවා, මොකක්ද මේ එදින අපි උන්වහන්සේගේ ප්‍රශ්නය බැහැර කළේ අපිත් ඒ රත්නසිරි අරංගල සූරීන්ගේ අදහසේම එල්බගෙන සිටින නිසා කියන එක මතු කරන්න උත්සාහ කළා. නමුත් උපුල් වෙහෙරේ ස්වාමීන් වහන්සේගේ අදහස සාවද්‍යයි, බුදුරජාණන් වහන්සේ ලංකාවට පැමිණියාද නැද්ද කියන කාරණාව පිළිබඳව මේ වගේ සාකච්ඡාවක් සංවිධානය කිරීම අපේ න්‍යායපත්‍රයේ තිබුණු දෙයක්. අපේ න්‍යායපත්‍රයේ නොතිබුණු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපි ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර අපි ඇත්තටම ඒ සඳහා ඒ සාකච්ඡාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙත් අරුණකීර්ති ගුණගුණගේ ආචාර්යතුමාටම තමයි. ඒ නිසා උපුල් වෙහෙරේ ස්වාමීන් වහන්සේ ඒ කියවු ප්‍රකාශය ගැන අපිට යම් කිසි පිළිකුලක් තියෙනවා. අපි ස්වාමීන් වහන්ස කිසිම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ලංකාවට නොවැඩි බව කිසිසේත්ම අපි ඒ මතයට එකඟ වෙන්නේ නැහැ සාමූහිකයක් වශයෙන්. ඒ නිසා ඔබ වහන්සේගේ කරුණ වඩා තහවුරු කිරීම සඳහා අපේ අදහස, අපි එහෙම දෙයක් අරමුණු කරා කියලා කිව්වා හෝ අපිව තව දුරටත් ඒ සඳහා උනන්දු ප්‍රකාශයක් සිදුවීම ගැන අපණ්ඩායමක් ඇටියෙන්නේ යයි ඉතාම අප්‍රසන්න හැඟීමක්. ඔබ වහන්සේ ඒ කාරණාව පැහැදිලිවොත්, ඒ වගේම තමයි ඊයේදී පාන්දර මම ආචාර්ය අරුණකීර්ති ගොයුමගේ සුරින හැකිලාවේ සුදස්සන නම් පුද්ගලයාගේ සඳහා ඒ මහත්වරුන්ටත් අපි ගෞරවය දක්වනවා, ඔබතුමන්ලා පූර්වක අගය කරනවා. ඒ වගේම තමයි අපි නම් සඳහන් කරපු සහ අරුණකීර්තිසට අපින් මක්කර වැරදි කරුණක් කියුණා නම් සහ අපේ අරංගල සම්බන්ධ කර ගැනීම ගැන යම් කිසි අදහසක් දක්වන්න තියෙනවා නම් ඒක මේ ලයිව් එක යන මොහොතේම ප්‍රකාශ කරන හැටියට කරනවා. මොකද ඔබතුමා මේකට පැමිණලා කතා කරන එක මම පෞද්ගලිකව ගෞරවයක් වශයෙන් දකිනවා. බොහොම ස්තුතියි සම්බන්ධව. ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවා. හරි, මම ඇත්තටම ඉතින් ඒ දේශනේ බැලුවා නම් මම කොතනකවත් කියලා නැහැ මහත්තයා, ඔබතුමන්ලා ඒ මතේ ඉන්නවා කියලා, ඔයාලා ඒ මතේ ඉන්නවා කියලා කිව්වේ නැහැ. තරුණයෝ වශයෙන් මේක කරන්න එක හොඳයි කියලා මම සූම් මීටින් එකෙත් කිව්වා. නමුත් ඒකට සහභාගි වුණාද දන්නේ නැහැ ඔබතුමාලා. මම කිව්වේ මම තමයි ඔබතුමාලා කිව්වේ මේක අදාළ නැහැ කියලා. නමුත් මම අදාළ වෙන විදිය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. බලනෝ නම් තේරෙයි ඒක කොහොමද අදාළ වෙන්නේ කියලා. කාරණා තුනක් ඇත්තේ. එහෙනම් නැත්නම් ආකාර තුනක් ඇත්තේ මම පැහැදිලි කරා කොහොමද ඒක අදාළ වෙන්නේ කියලා. ඒක දැක්කද? ඒක දැක්කනම් ඔහොම කියන්නේ නැහැ. මොකද ඒක අදාළයි මගේ දේශනමාලාව පවත්වන්නේ සසුනත් ඉතිහාසයත් වනසන විකෘති මතධාරීන්ට මර්ධනය කරන්නේ විකෘති මතධාරීන්. දැන් මෙතනම ඉන්නවනේ විකෘති මතධාරීන්. ඊමේල් හරි මොන මාර්ගෙන් හරි සමාජ මාධ්‍ය හරි දැනුම් දෙන්න. පේනවා දෙකපාරට කොටසක් රහත් තුන හැටි. ඇයි එහෙම අයින් කරේ? ඒ හොඳම රණ්ඩුව තමයි කලින් වීඩියෝ එකේ අපි ඉදිරිපත් කරේ. ඒක මේ යාලා මේ වීඩියෝකින් අයින් කරා. ඒ බව මේ ලිඛිත සාක්ෂිය මගින් ඔප්පු වෙනවා. මේ වැඩසටහනේ සම්පත්තා කියවන වනෝත් මහත්තයා තමයි මේ විස්තරය දෙලා තියෙන්නේ.
චූති කතාවත් යොර වෙනකන් තියෙන සම්පූර්ණ වැටසටහනේ මැදින් කොටසක් අයින් වුණාම ඒක අසම්පූර්ණයි නේද? ඒක සාමාන්‍ය දෙහිම තියෙන ඕනු පුද්ගලෙකුට තේරුම් යන කාරණාව. අනේ ඩොක්ට සම්පත්දායකයාගේ කතාව සහ සාක්‍ය පුත්‍ර ස්කූල්ලගේ කතාව පරස්පරව මෙයින් පැහැදිලි වෙනවා. විකෘති මතධාරී දැන් මෙතනම ඉන්නවනේ. විකෘති මතධාරී ඊමේල් හරි මොන මාර්ගෙන් හරි සමාජ මාධ්‍ය හරි දැන් ශකිලගේ නිරුවත ගැලවෙන වීඩියෝ කොටස තමයි මේ තියෙන්නේ. ඒක අපි කලින් එදිරිවත් කරා. ඒක බලන්න කැමති අය. දැන් මෙතනම ඉන්නවනේ විකෘති මතධාරී ශකිල රාජකරුණ කියන මුකුජලයා. මහා විහාරේ විනාශ වුණා කියන පුජ්‍යලයානේ. දැන් ඔබතුමා පෝස්ට් දානවා ඔබතුමාගේ Facebook මහා විහාරේ රැක ගන්න. දැන් මේ මහා විහාරේ විනාශ වුණා කියන පුජ්‍යලයක් නෙමෙයි ගෙන්නලා තියෙන්නේ. මේ ශකිල රාජකරුණ කියන පුජ්‍යලයා. එතකොට ඔහොමද උත්තර දෙන්නේ ඌට? මට උත්තර දෙන්න. ඔයාගේ වත්තේ වෙන කාගේ හරි වත්තේ වෙන අය ඇවිල්ලා දඟලනකට කැමති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි Facebook එක තමයි ඕන කෙනෙක්ගේ වත්ත. ඒක ඇවිල්ලා ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ. ඒ තමන්ගේ වතුර නටා ගන්න. නිසා චේතියටත් අවශ්‍ය වුණා නම් ඔයාට පුළුවන්කම තිබුණා මගේ එක ෂෙයා කරලා ඔයාගේ page එකේ තමයි ඔයාගේ කේ අදහස් දක්වන්න දෙන්න. ඒක ඔයාගේ මගේ මේ wall එකේ උල්ලේරේ හාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා යමක් ලීම ඉතාලම ඒ ගැන මගේ දැන් ඔයාගේ අප්‍රසාදයක්ද මොකද්ද තියෙනවද කියන්නේ මගේ ඒ ගැන ප්‍රසාදයක් නැහැ. එතකොට මම එහෙම ගන්නවා. ඊළඟට මම ඔයා අයින් කරන්න හේතුව කියන්න. ඔයා දාලා තිබුණ වචනය මම ඔයා උතනුවන් කියලා හඳුන්වලා තිබුණා. මම හිතන්නේ අපේ තරම් තාත්තගේ පුතාගේ වගේ වෙනසක් තියෙනවා කියලා. අනිත් උපුලේ හැමදෙරු කොහොම නිහතමානී මම මේ කියන්නේ තරුණ කෙනෙක් කියලා හැඳින්නුවා ඒ චේතියට. හරි ඒ දෙන්නම එක වයස්වල වගේ මට නම් පේන්නේ අපේ වයස් ගැප් එකක් තියෙන. නමුත් මෙතන එහෙම එකක් නැහැ. අපි කවුද ඇහුන්නේ නැහැ. ඔබගේ තාත්තරත් වඩා වැඩිමල් මං හිතන්නේ. හවුද ඔබතුමා? මන් දන්නේ ඒක වයස් අදාළ නැහැ. ඔයා සදාචාරයේ ගෙනගත් කෙනෙක් නම් මගේ වයස මන් දන්නවා. ඒක මට ගැටලුවක් නැහැ. හරිනේ පුතණුවන් කියලා ආමන්ත්‍රණය කර මට ඊට වඩා ඔබතුමන්ට නෑ අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මං කියන්නේ එහෙම පරිසරයක් මේ එහෙම පුතණුවන්ගේ දරුවෝ විදියට ඉන්න මට වයස් පරිසරයක් ඕනේ නැහැ. උදාහරණයක් විදියට මගේ අවුරුදු 8 වගේ වයසේ මගේ විශ්වවිද්‍යාල ගෝලෙන්ට මං පුතා කියලා කතා කරා. ඒ මං කැමැත්තෙන් අනිත් පාර්ශ්වෙත් කැමැත්තෙන් කරන දෙයක්. එහෙම නැතුව කැමති කෙනෙක් ඕන විදියට හඳුන්වා ගත්තට මට කමක් නැහැ. මගේ වයස හැංගු දැන් ඔයාගේ තාත්තට වඩා වැඩිමල් කියලා කිව්වනේ. තාත්තයි වයස කීයද? 48. ඒත් වැඩිමල් වෙන්නේ දෙයක් නැහැ නේ. ඒක ගැසුවක් නැහැ. එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. වෙන කවුරුවත් වෙන කාටවත් මං ඔයා කවුද දන්නේ නැහැ. ඔයා මං කවුද දන්නේ නැහැ. ඥාති එහෙම අවශ්‍ය නැහැ. මේ එකක් සාමාන්‍යයෙන් ඔයාගේ නම තියෙනවා ඒ විදිහට කතා කරගත්තාම මම අයින් කරේ ඒ හින්දා නෙමෙයි. Facebook එකෙන් ඔයා පළවෙනි දේ මම පැහැදිලිව කිව්වා ඔයා මං අයින් අර කමෙන්ට් එක අයින් කළේ වෙන හේතුවකට නෙමෙයි. වෙන කිසිදු හේතුවකට නෙමෙයි. මේ ඔයා මේ උපුල්ලේරේ හාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා මගේ එකේ දාන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මම ඒක දැන් හරිනේ ආයෙත් කියන්න. දෙවෙනි කාරණේ ඔයා අයින් වෙන්නේ ඇයි? ඔයා දාලා තිබුණ ඊයේ මං කියන්න කැමති නැහැ ජුගුප්සාජනක වචන සාමාන්‍යයෙන් මේ මොකද්ද මම දැක්ක වෙන මට අදාළව නෙමෙයි. මහා විහාරේ කක්කුසිය කියලා වචනයක් දාලා වෙන මට අදාළව නෙමෙයි. මහා විහාරේ කක්කුසිය කියලා වචනයක් දාලා. ඉතින් මං ඒ වගේ වචන පාවිච්චි කරන මිනිස්සුන්ට සාමාන්‍යයෙන් මට කුණු හරිපෙන් බයින මිනිහට වඩා මං විරුත්. මහා විහාරය ගැන මං අහන්න කැමති ඔය කතා. මහා විහාරයේ කක්කුස්සිය තියෙන තැන ඔයා දන්නවද? මොකක්ද දෙකෙන් අදහස් කළේ? ඉතින් එතකොට ඔයා කොහොමද මගේ Facebook එකේ ඉන්නේ? මං අහන්න. ඈ ඔයා දන්න මහා විහාරය කියලා ඔයා අදහස් කරන්නේ මොකද්ද කියලා කියන්නේ? මොකද මට ඊට පස්සේ හොයාගන්න පුළුවන් ඔයා කියපු අර ටොයිලට් එක තියෙනත. මට උත්තරයක් දෙන්න. සේකෙදි මං අදහස් කළේ මහා විහාරය කියන සංකීර්ණය. මොකද්ද සංකේතය? අපි දන්නේ නැහැ පැහැදිලි කරලා කියන්නකො. මම මහා විහාරයේ විකාශය ගැන නෙමෙයි එතෙන්දී අදහස් කළේ. මහා විහාරය කියන දේවානම්පියතිස්ස රජු විසින් සංකීර්ණය. සංකේතය. සංකීර්ණය. සංකීර්ණය. ඒකේ මොකද්ද ඒ කක්කුස්සේ කතාවෙන් ඔය අදහස් කරන්නේ මොකද්ද? ඇත්තටම මේමයි. අපේ දැන් මම විවෘත මේ කතාව කියන්න. ඔව් විවෘතව තමයි අපි කතා කරන්නේ. කොහොමද? බොහොම සෑම අවස්ථාවකදීම ධර්ම විකෘතීන් සම්බන්ධයෙන් කතා කරනවා. නමුත්
විද්‍යාලංකාරයෙන්ම බිහි වුණු කැකිරාව සුදස්සන හාමුදුරුවෝ ගැන ඒ ඒ තාම ඒක එහෙම ඒකට එමු ඒ චේති ඒක ඒ කතාවට අපි එමු. කොටගෙන ඔයා ඔයා ඒක කියලා තිබුණ නෑනේ ඔය මහා විහාරයේ මම නෑ මගේ ඉන්නකො අදහස මහා විහාර ඔයා පටලවගෙන ඉන්න කොට ඉන්න නෑ අදහස් දක්වන්න මහා විහාරයේ ඔය වැසිකිළිය කියන කතාව ඔයා දාලා තිබුණේ මේ මේ ඔය සුදස්සන හාමුදුරුවන්ගේ කතාවේ වෙන පෝස්ට් එකකට නේ ඒක මට අදාළව එකක් නෙවෙයිනේ ඒකයි මං කිව්වේ ඒකට මං කතා කරන්නේ ඔයාගේ ආරාධනය ගැන මං කතා කරන්නේ පෝස්ට් එක හරියට කියෙව්වා නම් මහා විහාරයේ ගැන මහා විහාර සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම ගැන ථේරවාදය ආරක්ෂා කර ගැනීම ගැන ඔබතුමාලා බොහොම අර රත්නසිරි අරංගල සර් වගේ අය ගැනත් මේ වැඩසටහන් මාලාවම සංවිධානය කරනවා මේ ඒක වගේ අවස්ථාවක. නමුත් මේ ඔබතුමාගේම විශ්වවිද්‍යාලයෙන් බිහිවෙච්ච ඔබතුමාගේ මං හිතන්නේ සමකාලීන හෝ බාල හෝ සහෝදරයෙක් හෝ එහෙම කෙනෙක් සම්බන්ධයෙන් ඔබතුමාලා ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. නෑ ඒක නෑ නෑ මේ මං හැසිරෙන්න ඕන විදිය මං තීරණය කරන්න මේ මේ හරිනේ මං ඔයාලට මුකුත් උපදෙස් දීලා නෑනේ දැන් මෙතනත් මං කරේ අර ශකිලයි පුල්ලේරේ හාමුදුරේ පොඩ්ඩක් සැරට කතා කරගෙන මං දෙන්නගෙම කිව්වේ මේ පොඩ්ඩක් මේ මෙහෙම යමු කියලා එහෙම නැතුව මට දැන් ඒක දන්නවා ශකිලත් එක්ක මං ආශ්‍රයයන් නෑ මං දැක්ක දහත මම රාජසෝමදේව දේශනේදී එයා ඇවිල්ලා හිටියා මං මොකක් හරි ප්‍රශ්නෙකුත් අහලා මගෙන් නෙමෙයි මොකක් හරි සංවාදෙ මාත් මොකක් හරි අදහස් දැක් එහෙමයි කියලා අපි මේ අවශ්‍ය නැහැ මං එයාටත් යෝජනා කරන්න ඕනේ. කුල්ලේරි හඳුරු මම දන්න කෙනෙක් මහා විහාරේ අපි කියන්නේ අපි ඇත්තට මමත් ඇතුළත්. එතකොට මට හැසිරෙන්න ඕන විදිය කොහොමද කියලා ඉස්සර ඉඳලම සමහර කට්ටිය කියන තිරිතත් වෙන උදාහරණයක් විදියට මම නම්ම කිව්වොත් ඔය කැකිරාය සුදස්සන හාමුදුරු විතරක් නෙමෙයි. ඔන්න එක වෙලාවක මං අදාළව කරන දැන් මේ කතා කරන්නේ ඔයාගේ ආරාධනාවට සම්බන්ධව. ඒ ආරාධනාවට ස්තුති. එහෙම හිතපු එක ස්තුති. ඒකේ තියෙන මං ගැන ටිකක් ඉහලින් කියපු වචන මං හිතන්නේ මං ඒ තරම් හපණෙක් කියලා කෙසේ වෙතත් ඒ ආරම්භයේ පටන්ම මං කිව්වේ මම ওই වැඩක් 2020 යම් වැඩක් වැඩපිළිවෙලක් පටන් ගත්තා නම් ලංකාවේ පොළවේදී එදා පටන් කට්ටිය ඒගොල්ලෝ කැමති දේවල් මට යෝජනා කර කර වන්න ගත්තා. හරිනේ සමහර කට්ටිය කිව්වා මීමන පලායට ඇටැක් කරා. තවත් කට්ටිය කිව්වා සමන්ත භද්‍ර හාමුදුරන්ට ඇටැක් තවත් කට්ටිය කිව්වා අර තිත්තගල්ලේ හාමුදුරට එහෙම මට ලියුම් එවලක් තියෙනවා පෞද්ගලිකව කියලා. ඊළඟට තව කට්ටිය කියනවා දැන් කැකිරාවේ සුදස්සන කියන ඔය කියන හාමුදුරු ගැන නම් මට කොයියම් වෙලාවකවත් අවුරුද්ද කියලා නෑ අනේ ඔන්න ඔය පාටි උඹේ වැඩක් බලාගෙන ඉඳපන් කියන එක තමයි මම කියන්නේ මට කවුරුත් කියලා නෑ. ඒත් ඔයාට පේනවා ඇති ඔයාගේ මොකද ඒකට කියන්නේ යා ඒ සංවිධානයේ අයට මම මේක නිහඬ පිළිවෙතක් කියලා ඒක මං ඊට ඉස්සෙල්ලා ප්‍රමුඛත්වයේ දීලා ප්‍රകൃතිය වෙනුවෙන් හරිනේ ධර්ම ප්‍රകൃතිය වෙනුවෙන් විකෘතියට විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ අය බහුල වශයෙන් විශ්වවිද්‍යාල පරිසරවල විශ්වවිද්‍යාලීය පරිසරවල ආශ්‍රය කරගෙන තමයි උදවිය ඉන්නේ. එතකොට ඒගොල්ල හරියට ලයිසන්ස් තියෙන හොරුවක්. ඒගොල්ල ඕන එකක් කියනවා ලියන. අනිත් එක ඔය මීවන පලානේ ඇතුළු පිරිසේ තියෙන ලංකාව ඇතුළේ ලොකු බලපෑමක් නැත්. මොකද මගේ පැත්තෙන් මෙතුනේ මේ මොකද මට දැනුන්නේ නැහැ අනිත් ෆෝන් එක චාර්ජ් එකේ ඒකෙන් මේ අද දෙකේ ලැප්ටොප් එකෙන් නෙමෙයි ඩිවරම් වලින් නෙමෙයි මං කියන්න ගියේ. එතකොට මගේ අරමුණ තමයි ඒක මම සාමාන්‍ය මගේ මට්ටමින් ක්‍රම දෙකකට කරන එකක් තමයි මහා විහාර recording stopped recording in progress මහා විහාරය වෙනුවෙන් මම ජාත්‍යන්තරව ශාස්ත්‍රීය විදියට මට පුළුවන් දායකත්වයේ සබ් ඒක මම මේලා කියන්නේ උදාහරණයක් කොයි විදියටද කියලා කිව්ව නිකන් පොදු වෙන්න ඇයිද දැනගන්න පර්යේෂණ ලිපි ප්‍රධාන වශයෙන් සැපයීමේ ඒක කරනවා. දැන් ඊයෙත් ආව එකක් ඒක ගැන මම කිව්වේ ඒ ඒක පැත්ත. අනිත් පැත්ත මම ශාස්ත්‍රීය පැත්ත මේ ඉඳගෙන මේ ශාස්ත්‍රීය කවයේ ඉඳගෙන ධර්ම විකෘතිය විරුද්ධ වෙන උදවිය ඒක යන එක හරි හොඳයි. ධර්ම විකෘතියට ගහන්න ඕන කුඩු වෙන්න ගහන්න ඕන. ඒ කුඩු වෙන්න ගහන එක හරි යන පිරිසගේ ඒ පිරිසට මොනවා වෙලා මෙල්ලා මේ නිකන් අනෙක් අය එනවා නම් අනිත් පිරිස බොරුවෙන් ජය ගන්න බෑ කවුරු. දැන් මං අද හරි අගය කරන කවුද සිංහනේ ආරිය තිලින. ඉතින් ඒ හොඳ කතාවක්. එයා මොන අදහසේ අදහසට මම එක නැති වෙන්න පුළුවන්.
නමුත් ඒ තර්ක කරන පිළිල කතා කරන පිළිවෙල හොඳයි. අර කතා කරන විදිය මම සහ ඒවා අගය කරලා තියෙනවා සෑහෙන. ඒවා හොඳ ඉදිරිපත් කිරීම ඒව ඔක්කොම හොඳයි. මම කතා කරන්නේ එහෙම නෙමෙයි, මේක ඉන්නවා මේ තනතුර නිසා අරගෙන ඒගොල්ලෝ කිව්වහම හරි. අපි මොකටද ත්‍රිපිටක පනතක් ආව? තවාව මොකද්ද මේ අනිත් පනත? ධර්ම විකෘති කමිටු. ඔය කෝකෙත් එන්නේ සමහර අයට වෙලා තියෙන පෞද්ගලික ඇරියස්, ඇරියස් කියන ඇරියස් කියන අන්නේ ඇරියස් කියන යම ගරව ගන්න තමයි සමහර වෙච්ච තියෙන්නේ. එමෙල මොනවා හරි කියනවා. එකම වෙනස මොකද්ද? අපි මේ පැත්තේ ඉන්නවා, අපි මේ පැත්තේ ඉඳන් තොපිට මොනවා හරි කියනවා කියලා. තොපි කියන එකෙන් අදහස් කළේ විකෘති කරන අය. ඒ නිසා අන්න ඒ தത്വෙට මුහුණ දීම තමයි. ඒ නිසා මම ඔය ආරාධනාවට කැමති. නමුත් මම කරන්නේ අර වැඩේ කැකිරාවේ සුදස්සන හාමුදුරන්ට උත්තර දෙන අය උත්තර දෙන දුන්නට ඒක කමක් නැහැ. ඒව දෙනවද නැද්ද තිනවත ආරාධනා කළාට මේ කිව්වොත් කියන්න තමයි හරි කියන්න අමතක වුණාද දන්නේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ නිසා මගේ මං ආරාධනා කරන්න පුළුවන්. ඒ නිසා මං ඒක බොහොම හිත මේ මොකද ඒකට කියන්නේ හිතවත් කමෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේ මට කරන්න වෙන වැඩ තියෙන නිසා ඒක ඒ නිසා ඔයාලගේ ගෲප් එකට වැටෙන්නේ නැති මේ මම කරන්නේ වැරද්දක් කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු එක එක විදිය කෝණ වලින් දකින්න පුළුවන්. මගේ කෝණේ මම හිතන්නේ මම පැහැදිලි කළා වෙන්න ඕන මහාවිහාරයේ වෙනුවෙන් මම කරන්න පුළුවන් දේ ශාස්ත්‍රීයවත් කරනවා. ශාස්ත්‍රීය ලෝකයේ ඉඳගෙන බොරු කරන කට්ටිය ගැන කතා කරනවා. මොකද ඒගොල්ලෝ හදාගන්නවා බොරුවෙන් බොරුව ජය ගන්න ඕනේ. ඇත්තෙන් බොරුව ජය ගන්න ඕනේ සත්‍යේන අලිකවාදීනම් ක්‍රමය. ගොඩක් ස්තුතියි මේ කතා කරන් දුන්නට. අර මේ තව එකක් පොඩි ශාස්ත්‍රීය කාරණයක් මේ පොදුවේ. මේක කියන්නේ චේතියට නෙමෙයි, පොදුවේ කවුරු හරි කෙනෙක් කිසියම් උගතෙක් අරගෙන මම මෙන්න මේ උගතා කියන නිසා මෙහෙම කියනවායි කියලා කියනවා නම් එතන අපි තීරණය කරනවා ශාස්ත්‍රීය ලෝකෙදී මෙයා ඉන්නේ අත් එක්කයි. එහෙම නැත්නම් එයා ඊට ඉස්සරහට ගිහින් තමන්ගේ මතය කියන්න. උදාහරණයක් විදිහට අපි තුන් වල්පොල රාහුල හාමුදුරුවෝ කියලා. වල්පොල රාහුල යම් දෙයකට වල්පොර රාහුල් හාමුදුරුවෝ මෙහෙම කියනවා කියනවා නම් අපි නෙමෙයි ලෝකේ විශ්වාස කරන්නේ, ශාස්ත්‍රීය ලෝකේ විශ්වාස කරන්නේ එයා ඉන්නේ වල්පොර රාහුල් හාමුදුරුවොත් එක්කයි කියලා. එහෙම නැත්නම් එයා එකඟ වෙන එකඟ නොවෙන තැන ඊට ඉස්සරහට යන තැන පෙන්වන්න. ඒ නිසා මම පොදුවේ හොඳ ශාස්ත්‍රීය ප්‍රතිපත්තියක් මම නෙමෙයි කියන්නේ, අරයා කිව්වා කියන්නේ මං එයාත් එක්ක ඉන්නවා කියන එක. ඒ කියන්නේ මං ඊට එහා ඒ උගතගේ කෝණයෙන් තමයි තාම දකින්නේ. මම එයාගේ මේ කණ්ණාඩියෙන් තමයි තාම බලන්නේ. කණ්ණාඩිය කියන්නේ මම උපහාසයෙන් නෙවෙයි කිව්වේ. එයාගේ දැක්මෙන්ට එහා මම යන්නේ නැහැ කියන එක. වල්පොර රාහුල නෑ මම දන්නේ නැහැ. වල්පොර රාහුල හඳුරු නම් මෙහෙමයි කියන එක. ඒක උදාහරණයක් විදිහට කිව්වොත් අපේ මගේ ආචාර්යවරයෙක් වෙච්ච තොෂිචි එන්දු ආචාර්යතුමා එක වෙලාවක එක තැනකදී ප්‍රශ්නයක් අහපුවම කිව්වා ලංකා ඉතිහාසය ගැන මේ අධිකාරම් කියන්නේ ඒ ටික විතරයි කියලා. මේ ලංකා ඉතිහාසය සම්බන්ධ කාරණයකට නෙවෙයි. එතෙන්දී ආපු එක ප්‍රශ්නයක් තමයි ඉස්ලා. ඒක නෑ මං ඇත්ත එක නෙමෙයි. එහෙනම් ඔයා වෙනස් වෙන තැන වෙන. ඒ නිසා හොඳ ශාස්ත්‍රීය ප්‍රතිපත්තියක් උගතෙකුගේ නම් අනිවාර්යෙන් ගන්න පුළුවන්. සෙකන්ඩ් රිසෝසස් බැලිය යුතුමයි. බොහොම හොඳයි. හැබැයි එතනින් කියලා නවත්තනවා නම් අපි ශාස්ත්‍රීය ලෝකේ උපකල්පනය වෙන්නේ එයා ඉන්නේ දැන් මම වල්පොර රාහුල හාමුදුරුව කෝට් කරා නම් මං එයත් එක්ක ඉන්නේ රාහුල හාමුදුරුවන්ගේ මතයට එකගයි කියන එකයි එතනින් කියවෙන්නේ. පොදුවේ කිව්ව එකටත් දැනගන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ ඔබතුමා මැදිහත් වෙලා මේකට ඍජුව පිළිතුරක් දුන්නට. එවැගේම මේ Facebook එකේ මම දැක්ක දාලා තිබ්බයි මේ ඉල්ලංකෑ වගේ නේද කියලා මම ඇත්තටම මේ ඒක අර ජම්බු දීපකාරයෙන් ආපු එකක්. මේ ඇත්තටම මම කියන්න ඕනේ මේක ඉල්ලංකෑ වගේ අදහසකින් ගන්නවා නම් කමක් නැහැ. එකත්කින් ඉල්ලංකෑ වගේ අදහසකින් Facebook එකේ මම දැක්ක දාලා තිබ්බයි මේ ඉල්ලංකෑ වගේ නේද කියලා මම ඇත්තටම මේ ඒක අර ජම්බු දීපකාරයෙන් ආපු එකක්. මේ ඇත්තටම මම කියන්න ඕනේ මේක ඉල්ලංකෑ වගේ අදහසකින් ගන්නවා නම් කමක් නැහැ. එකත්කින් ඉල්ලංකෑ වගේ අදහසකින් ගන්නද මම දාලා තිබුණාද? මම හරි හෙල ජම්බු දීපකාරෝ කියපදනේ දාලා තිබ්බා. මේ කමක් නැහැ ඉල්ලංකෑ වගේ අදහසකින් ගන්න. හැබැයි මම කැමති මේ සුද්ධ විය සුද්ධ වේයා මේ ගමනක් යනවාට කැමති. මොකද මේ විඤ්ඤූන්ගේ අදහස් වලට අපි ගරු කරනවා සර්. මේ කිව්වොත් මේ මම ඒකට කැමති නෑ. උපුල් හේරේ හඳුරෝ සර් කිව්වේ මේ මම මේ සර් වගේ කරනවා එච්චර උඩින් තියනවාට කැමති නෑ. මම එච්චර කෙනෙක් වගේ නෙමෙයි කිව්වත් ඉතින් ඔබතුමා අපිට ලොකුවට වටින හින්දා දැනෙන හින්දා මේ සර් පිළිගත්තා. නැත්නම් මේ සර්ගේ අදහසට බොහොම ගරු කරනවා.
සහර මේ කක්කුසි කතාවට මේ මම සමාවෙන්න කියලා මේ මේ 24 දෙනෙක් ඉන්නවා සර් එක්ක මං එක්ක ඒක රිකර්නවා සහර මේ කක්කුසි කතාවට මේ මම සමාවෙන්න කියලා මේ මේ 24 දෙනෙක් ඉන්නවා සර් එක්ක මං එක්ක ඒක රිල්ලා සිටිනවා නමුත් මං ඒ අර මහාවිහාරයේ කක්කුසි කියන එකෙන් මර මේ එහෙම තුච්චාර්ථයකින් කිව්වා නෙවෙයි කියන එකත් මං ඉතම ගරුසරුව කියන්න ඕනේ ඒකට සමාවෙන්න